ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් හදවතින්ම. ඒ වගේම ඔබ ආදරෙන් පිළිගන්නවා අපගේ රටේරෝ YouTube නාලිකාවට. ඉතින් අදත් අපි කතා කරනවා මැද පෙරදිග අපිටම තියෙන ප්‍රශ්න අපිම කතා කළ යුතුයි. ඉතින් ඔබ දන්නවා පෞගී දවස්වල තිබිච්ච ආණ්ඩුව අනවශ්‍ය විදිහට කිසිම වැරදක් නැතුව කුවේත් තානාපති කාර්යාලයේ කම්කරුවන්සේ ප්‍රධානි සුනිල් මහතාව ලංකාවට ගෙන්න ගත්තා. ඉතින් ඒ ගෙන්නගත්තු දායින් ඇත්තෙන්ම අද වෙනතුරුම ඒ වැඩ අඩාල වෙලා තිනවා අපිට පේනවා. තාමත් ඒ පුටුව හිස් වෙලා තිනවා. මේක තමයි පැත්ත ගියත් ඇත්ත. හැබැයි අපි ඒ දවස්වල විශාල විදියට හඬක් අවදි කරුවා අපි විතරක් නෙමේ. අපිට ගොඩක් සතුටුයි Facebook වල අපේ මේ අන්තර්ජාලවල ඉන්න අපේ කාන්තාව විශේෂයෙන්ම කුවේත් රට විතරක් නෙමේ අනිත් අරබි රටවල ඉන්න කාන්තාව පවා මේ ගරු මේ වීර උදාර මේ සෙම්පති අකිව්වේ නිවැරදි මේ සුනිල් මහත්තයා ඇත්තෙන්ම අම්මාවරුන්ගේ හදවත් දිනාගත්තු ඒ උත්තමයා. ඉතින් කුවෙට් එකේ නවත්ත ගන්න ලොකු ඉල්ලීමක් අපි කෙරුවා. ඉතින් අපේ Facebook අර අපේ රට ඉරෝ YouTube අර නමුත් අපිට ඇහුම්කන් දුන්නේ නැහැ පෞගී රජේ කොහොම නමුත් පරිගැනීමක් මත හෝ මේ ඇතම් යම් යම් ඒජන්සි වල තියෙන සතුට සමරන්න ඕනවට මේ සුනිල් මහත්තයා ලංකාවට යවුවා. ඉතින් අපි දැන් පත් වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ රජෙන් අපි ඉල්ලීමක් කරන අලුතෙන් පත්තුණු ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබටයි මේ අපි කතා කරන්නේ මේ විදිහට ප්‍රසිද්ධියේ සජීවී ලෙස. ඉතින් ඇත්තම අපිට කියන්න ඕන මේක ප්‍රසිද්ධියම මේ විදිහටම මොන කෙනෙක් පත්තුණත් මේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට අපි වගකීමෙන් කියන අපි තරම් ඔය කවුරුත් දන්නේ නැහැ මේ මැද පෙරදිගේ තියෙන ප්‍රශ්න. මොකද මේ සියලුම මැද පෙරදිගේ ඉන්න කාන්තාව මේ අම්මාවරු අපි එක්ක ඉන්නේ මේ දුක අපිට කියන්නේ. එහෙනම් ඒ දුක සියල්ලම අපි අපේ විදියට බාර අරගෙන අපි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මේ විදියට අපි කියනවා. ඉතින් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබට පින් සිද්ධ වෙනවා. ඔබ බුදුන් දැක නිවන් දැකේ දකීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා දැනට පත් වෙලා ඉන්නේ ඔබතුමා. ඉතින් ඔබතුමා දන්නේ මේ ඒජන්සි වල වෙන ඒවා. ඇතම් එම්බසි වල වෙන දේවල් ඔබතුමාලා දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් සමහර අම්මලා ලංකාවට කියලා අපිට කියනවා තියෙන අඩුපාඩු. ඒ වගේම ගෙවල් අස්සින් අම්මලා අපිට කියනවා ඒජන්සි වල තියෙන අඩුපාඩු. ඉතින් අපි දිනේෂ් ගරු මැතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ වලට නිසි වැඩපිළිවෙලක් කරනවා හදන්න ඕන. මොකද අපි දන්නවා මේනකට ශ්‍රී ලංකාව තුල ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් ලොකු වැඩපිළිවෙලක් කරන ඇත්තම හරිම සතුටුයි. ඉතින් ඒ වගේම අපිත් ලාංකිකයෝනේ, අපිනේ ලොකුම විනුම ලංකාවට එවන්නේ. එහෙනම් විශේෂ අවධානයක් අපි වෙතත් යොමු කරන්න කියන ඉල්ලීමයි මේ කරන්නේ. මේ ඒජන්සි කාර්යෝ ගෙනලා මේ ගේ ඇතුළට දාන අම්මා ගැන හොයලා බලන්නේ නැහැ. මේක තමයි ඇත්ත. 100ට 1ක් 2ක් බලන එක අපිට නෑ කියන්නත් බෑ. 198ක්ම ඉන්නේ අම්මලා දියා බලන්නේ නැති ඒජන්සි තමයි. ඉතින් මෙහෙම කියද්දි මලපයි ඉන්නත් උන්ටම තමයි. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද මේ අම්මලාගේ වේදනාව මේ කඳුල අපිට බලන්න ඉන්නත් බෑ හැමදාම. මේ අම්මලා අපි ළඟ ඇවිල්ලා ලඬන්නේ, අනේ දිනේෂ් පුතේ, අනේ දිනේෂ් මල්ලි, අපිට ඇහුම්කන් දෙන්නේ නැහැ. අපේ ඒජන්සි අපිව බ්ලොක් කරලා දෙයි හාමුදුරනේ මේ බිත්ති අතර මැද්දින් අම්මගේ ටෙලිෆෝන් නම්බරේ බ්ලොක් කරපුවම ඒ අම්මලා කාටද කියන්නේ? කාර්ද කියන්නේ ඒජන්සි වල ඉන්න ගෙන්නපුම් බ්ලොක් කරනවා නම් ඒ අම්මලා ඊට පස්සේ මේ අන්තර්ජාලය අපි හොයනවා, අනේ මේ පුතාලා උදව් කරනවා කියලා. ඉතින් ඇත්තම හරිම කනගාටුයි. මොකද මීට කලින් තිබ්බ රජයල් කවුරුත් මේ ගැන බැලුවේ නැහැ. අපි හඬ අවදි කෙරුවා. අපි දැන් අවුරුදු ගාණක් ඉඳන් මේ හඬක් අවදි කරනවා. මේ අම්මලාට මේ විදේශගත වෙන සියලුම ලාංකිකයන්ට සාධාරණ කිටු වෙනවා අපි මේ කුණු බකට් එකෙන් එළියට ගන්න කියලා. හැබැයි අපි තවට දෙයක් කියන්නේ, අපි කුණු බකට් එකෙන් එළියට ගිය ආකාරයක් අපි සතුටු වෙනවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් මේ කරන වැඩපිළිවෙල ගැන. ඒ වගේ මේ වැඩපිළිවෙල මොහොම හරවන්න කියනවා මේ මැද පෙරදිග සියලුම රටවල් වලට. මේ අම්මලාට තියෙන අඩත් හේට්ටන් අකරතැබ්බි මේ ගැටළු මේ කම්කටොළු මේ සියල්ලම කියන්න අපිට කෙනෙක් නැහැ. අපි ඒකින්ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලනවා විශේෂ අවධානයක් යොමු කරන්න මේ වෙතදියා. මොකද ලංකාව පාලනය වෙන්නේ මේ මුදලින් නම්. එහෙනම් මේ අම්මලා ගැන බලන්න එපා මීට වඩා හොඳට. මොකද මේ අම්මලා ගැන බලන්න මට බලයක් නැහැ. මම රජයෙන් එවලා නැහැ. මං ඒජන්සියක් කරන කෙනෙක් නෙමෙයි. මං එම්බසි සේවය කරන කෙනෙක් නෙමෙයි. බොහොම පෑදිලි මම මේ රටරාවේ රියදුරෙක් හැටියට. නමුත් අපේ ඇඟේ දුවන මව්කිරි නිසා, අපිටත් අම්මෙක් ඉන්න නිසා අපි මේ අම්මලාගේ දුක බැලුවා අපිට පුළුවන් ආකාරයට. හැබැයි අපි යම් දවසක ලංකාවට ගියදාට මේ අම්මලාට නිසි වැඩපිළිවෙලක් ඕනා. ඉතින් අපි ඒකයි නිතරම එන සියලුම රජවල් වලට අපි බල කෙරුවේ. මේ අපේ අහිංසක අසරණ ඉල්ලීම තියා පොඩ්ඩක් බලන්න දෙයියන්ගේ නාමෙන්. දෙයියන්ගේ නාමෙන් පොඩ්ඩක් බලන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. සමහර මැතිඇමතිවරු අපේ වීඩියෝ බලන්න ලැජ්ජය දන්නේ.
ඉතින් අපි ලැජ්ජ වෙනවා අපිම පත් කරපු පාලකයෝ ඇයි අපිව කුණු කුඩේ ඇස්සේ තියාගෙන මේ විදිහට කරන්න කියලා. ඉතින් ඒක නිසා අපිට හැමදාම අවුරුදු 40ක් පුරාටම සාමාන්‍ය බැලුවත් මැද පෙරදිග විදේශගත වෙන අපේ අම්මාවරු එදා ඉඳන්ම ප්‍රශ්න තාම ලිහිලා නැහැ නේ, විසඳිලා නැහැ. ඉතින් ඒක නිසා මේ ඒජන්සි වලින් ගොඩක් දුරට මේ අම්මලාව අවුරුදු 50 පැනපු අය ගෙන්නනවා. කොහොමද දෙයියනේ අවුරුදු 50 පැනපු අම්මා කෙනෙක් ඇවිල්ලා මේ තට්ටු තුනක කුස්සි හතරයි බාත්รูම් අටයි කාමර 12යි ගෙදර 10 දෙනයි මේ කොහොමද මේ අවුරුදු 50ක අම්මා කෙනෙක් කරන්නේ? ඉතින් ඒක නිසා මම හැමදාම කියන පරිදි මගේ ලොකු ආසාවක් තියෙනවා මේ රජය අපිට ඇහුම්කන් දීලා මේ විදේශගත වෙන අපේ ලාංකික කාන්තාවන්ට ඒජන්සියෙන් ගෙවන මුදල නවත්තන්න කියලා. අපි කියන්නේ මෙච්චරයි, ඒ මුදල නවත්තන්න, ඒ එන අම්මට වැටුම වැඩි කරන්න. දැන් මේ දෙනවා නම් සාමාන්‍ය ෆස්ට් ටයිම් වෙන අම්මා කෙනෙකුට ඩිනර් 110 නම් අපි කියනවා රජයට ඒ අම්මට ඩිනර් 130ක් 40ක් කරන් දෙන්න. අර දෙන සල්ලි ඕනේ නැහැ. දැන් මේක වෙලා තින්නේ එහෙම නෙමෙයි, ගේ තට්ටු තුනක් වුණත් ඒ හාමු පුතා ගිහලා ඒජන්සියට ගිහිල්ලා ඩිනර් 1200ක් බැඳලා අම්මා කෙනෙක්ව ගන්නවා. හැබැයි ඒ ගෙදරට අපි දන්නවා අම්මලා දෙන්නෙක් ඕන. එහෙම නැත්නම් 3 දෙනෙක් ඕන. හැබැයි මේ හාමු පුතාට ගන්න සල්ලිත් නැහැ. ඒ හාමු පුතාගේ වරදකුත් නැහැ. මොකද අපි ඒජන්සි කාරයෝ ඉල්ලනවා ලංකාවේ හවුස් මේට් කෙනෙක්ව ගෙන්න ඩිනර් 1200ක්. දෙයි හාමුදුරුවෝ 1200ක් කියන්නේ ලොකු සල්ලියක්. ලොකු සල්ලියක් ලංකා මුදලේ ලස්ස 5කට එහා පැත්තේ මුදලක්. ඉතින් මෙච්චර මුදලක් දීලා හාමු පුතා දෙන්නෙක් ගන්න කැමති වෙන්නේ. ඒතකොට ඩිනර් 2400ක් එනවා. අපි ඒකයි කියන්නේ මේ වලට අහුම්කම් දෙන්න කියලා. මේවා පුදුමාකාර සාධාරණ ඉල්ලීම්. සාධාරණ ඉල්ලීම්. මේ වලට අහුම්කම් දෙන්න කවුරුත් නැද්ද මේ රට ඇතුලේ? අපි හැමදාම කෑ ගන්නව නේද අපේ මේ කටේ තියෙන කෙල ටික හිඳනකම්? කවුරු වෙනුවෙන්ද මේ අම්මලා වෙනුවෙන්? මොකද මගේ අම්මා රට ඇවිල්ලාද? නෑ, මගේ අම්මා ඉන්නේ ලංකාවේ. නමුත් මේ මැද පෙරදිගේ විදේශගතලා ඉන්න අම්මාවරු අපේම අම්මාවරු කියලා අපිට හිතන්න ඕනේ රට පාලනය කර ඔබද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා අපි ඉල්ලන සියලුම පාලකයන්ගෙන්. ඒ වගේම ගරු දිනේෂ් ගුණවර්ධන මැතිඳුමිනි, මේ ගරු කියන කෑල්ලට අපිට ගරු කරන්න ඔබ පුරුදු වෙන්න ඕන. මේ අම්මාවරුන්ගේ දුක දන්න අපි මේ කෑ ගහන්නේ. මොකද බෞද්ධර අම්මාවරු කැමති නැහැ ප්‍රසිද්ධිය ඇවිල්ලා මූණ පෙන්නලා මේ වගේ කෑ ගහලා වීඩියෝ දාන්න. ඒ අම්මලාට දන්නෙත් නෑ, සමහර අම්මලාට සමහර අම්මලා අපි දන්නවා මේ මැද පෙරදිග ඇවිල්ලා ටෙලිෆෝන් එක පාවිච්චි කරුවේ. ඒක නිසා ඒ අම්මලා දන්නේ නැහැ. ඒ අම්මලා හිතේ ලොකු ගින්දරක් වේදනාවක් තියෙනවා මේවා ශ්‍රී ලංකා රජයට කියන්න ඕන කියලා, පාලකයන්ට කියන්න ඕන කියලා. හැබැයි කියාගන්න දන්නේ නැතුව බිත්ති හතර මැද්දේ කුටු වෙලා ඉන්නවා තේකක් බිබී රොටියක් කකා. ඉතින් අපිට පුළුවන් ආකාරයෙන් අපි මේ විදියට මේ සෝෂල් මීඩියා එහෙම නැත්තම් මේ YouTube හරහා Facebook හරහා අපි මේ විදියට අපේ වේදනාව දුක ශ්‍රී ලංකා දැනට පාලනය කරන්නේ ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ රජේ. ඉතින් ඒ රජයටයි අපි මේ කියන්නේ අපිට ඇහුම්කන් දෙන්න. ඔබ අපිට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඔබම දන්න ඔබට අවුරුදු 5කින් වෙනදී අපිට කිසිදු ආසාවක් නැහැ, කිසිදු පෙරේතකමක් නැහැ අපේ ඔය දේශපාලනයට එන්න. දුන්නත් එන්නේ නැහැ මම නම්. හැබැයි අපේ එකම ආසාව තමයි රට ලස්සන වෙන්න ඕන, රටේ ජීවත් වෙන අය සතුටින් ඉන්න ඕන. එහෙනම් විදේශගත වෙච්ච අපි දියා විශේෂ අවධානයක් යොමු කරලා අපි දේශ බලන්න. ඔබට පහක් බැරනම් 50ක් කරින්ද අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මොන රජයවත් අපි කෑ ගහනවා, අපි කෑ ගන්න අපේ ගැටලු අපිම කෑ ගහලා විසඳ ගන්න ඕන. ඒකයි ඇත්ත. අපි ඒකින්ද අපේ රජය ආවා කියලා අපි නියඬ වෙන්නේ නැහැ. අපේ රජය ආවත් වෙන රජයක් ආවත් කවුරු ආවත් අපි සියලු දෙනාම දෙපැත්තට වෙලා ඡන්දයක් දාලා ජනාධිපතිවරයෙක්ට පත් කර ගන්නවා. හැබැයි ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මුළු රටේ 2,25,00,000 එතුමා තමයි ජනාධිපති, රටේ ප්‍රධාන පුරවැසියා. ඉතින් ඒක නිසා අපි මේ විදිහට ඔබට හඬක් අවදි කරලා කියන්නේ ආදරණීය පාලකේනි අපිට ඇහුම්කන් දෙන්න, ඔබට පින් සිද්ධ වෙයි. මේ මැද පෙරදිග අම්මලා ගැන මීට වඩා අවධානය යොමු කරන්න. මේ ඒජන්සි වලට දැඩි නීති පනවන්න. මේ පරණ ක්‍රම හරියන්නේ නැහැ. මේ යන අම්මා දිහා බැලුවේ නැත්තම්, ඒ අම්මට ඇහුම්කන් දුන්නේ නැත්තම්, ඒ අම්මගේ දුක වේදනාව කියලා අන්තර්ජාලයේ වීඩියෝ දැක්කෙත් ඒ ආපු ඒජන්සියට විරුද්ධව කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. එක්ක දඩයක් පනවන්න, එහෙම නැත්තම් ඒජන්සිය වහන්න. මේ වගේ දෙයක් කරන්න දෙයියනේ. මෙහෙම දෙයක් කරද්දී හොඳ ඒජන්සි වලට තනක් එනවනේ. දැන් හොඳ ඒජන්සි කාරෝ අපිත් එක්ක තරහ වෙන්න ඕනද? හැබැයි මේ කූට ගේම් ගහනුන් ඉන්නවනේ, මේ ඩීල් දානුන්, උන් තමයි අපිව මරන්න හොයන්නේ. මේ මුන් එක්ක බෑ, මුන් ඇවිල්ලා Facebook වල මේ ඔක්කොම කියනවා අපිව ලැජ්ජ කරනවා කියලා. කවුද අපිට වෛර බඳින්නේ? අන්න ඒ වගේ කූට ව්‍යාපාර කරන ඒජන්සි කාරයෝ. ඉතින් අපි ඒකින්ද කියනවා හොඳ ඒජන්සි කාරයෝ ඉන්නවනම් උඹලා ඉස්සරහට ඇවිල්ලා මේ ගැන උඹලත් කියලා අපිම කෑ ගහලා බෑ. උඹලා ඉදිරිපත් වෙන්න ඕනේ උඹලගේ ව්‍යාපාරේ ගොඩනගන්න. මේ අපි දැන් ඒජන්සි වලට උදව් කරනවා වගේ දෙයක් මෙතන වෙන්නේ. හැබැයි ඉතින් අපිත් එක්ක මලපන්න ගන්නවා කූට ව්‍යාපාර කරනු. ඒක නිසා අපි කියනවා ශ්‍රී ලංකා රජයට මේ කූට ව්‍යාපාර කරන ඒජන්සි සියල්ලම වහන්න ඕනේ. ඒ වගේම තාම අවධානය යොමු වෙලා නැහැ. අපි 2016 ඉඳන්ම කෑ ගහනවා මේ ලංකාවෙන් දුෂ්කර ගම්මාන වලට ගිහිල්ලා අම්මාවරුව ඩුබායි විසිට වීසා පටවනවා. මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා. හැබැයි මේවා පාලකයන්ගේ නෙත ගැටිලා නැහැ.
කංවලට ඇහිලා නෑ. ඒක තම ඇත්ත. හැබැයි අපේ නෙත ගැටෙනවා කංවලට ඇහෙනවා. ඉතින් ඒක නිසා මේ විසිට් වීසා ඩුබයි යවලා ඩුබයි බෝඩර් හරහා ඕමාන් එකට යවනවා මේ අම්මාවරුන්. ඒ යවුවට පස්සේ ඒ රටේ එම්බසිය ලියාපදිංචිලත් නෑ. එම්බසිය දන්නෙත් නෑ මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ ගෙවල් ඇතුළට ගියාම ඒ ගෙදර හාමු පුතා දන්නවා මෙයාව ගත්තේ නිකන් ගහෙන් ගෙඩියක් කඩා ගන්නවා වගේ තමයි. ඊට පස්සේ එයාලගේ අඩත් තෙට්ටන් කෙලෙහිලිකම් කණ්ඩ දෙන්නේ ගුටි ගැරහුම් බැනුම් නේද අවලාද මේ සියල්ල මැද්දේ අරම්මට ජීවත් වෙන්න වෙනවා. හැබැයි ජීවත් වෙන ගමන් තමන්ගේ දුක කියන්න ඒජන්සියකුත් නැහැ එම්බසියකුත් නැහැ. ඇයි නිකන් කොහෙන්දෝ ඇවිල්ලා වැටුණා වගේ තමයි ඕමන් රට ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතින් මේවා සියලුම ප්‍රශ්න ටික අපි මේ විදිහට පුළුවන් විදිහට හැම වෙලේම චුට්ට චුට්ට මුදා හරිනවා. අපි එකයි කියන අපේ වීඩියෝ ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න. අපිට අවුරුදු ගානක් ඉඳලා ලංකාවට යන්න පුළුවන් හෙට යන්න පුළුවන් ඒවා අපි දන්නේ නැහැ. අපි කවදා ලංකාවට එයිද කියලා. ඒ කෙසේ නමුත් දැන් ඉන්න අම්මලාට තව ඉන්න අම්මලාට සාධාරණ කිටු වෙලා තියෙනවා කියලා අපිට ලංකාවට ගිය කාලෙදි හරි දැක බලා ගන්න ලැබුණෙත් මේ අපේ හඬක් අවදි කිරීමෙන්. මේ විදේශගත වෙච්ච අම්මා වරුන්ට දැන් විශාල ලෙස සාධාරණ කිටු වෙලා තියෙනවා කියලා එදාට ලංකාවේ හිටිය සැනසීමෙන් නිදා ගන්න පුළුවන් කියන ලොකු විශ්වාසයක් මා කෙරේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලනවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගෙන් මේ 69 ලක්ෂයක් ඔබතුමා විශ්වාස කරව පුදුමාකාරයෙන් හදවතින්ම. ඉතින් ඒ විශ්වාසය ඔබ රකින්න ඕන. අපි දන්නවා ලංකාවේ ඔබ රකින්නවා. ඒ වගේම විදේශගතලා විශාල පිරිසක් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට ඡන්දෙ දෙන්න තමන්ගේ අතින් ටිකට් දාගෙන සමහර අයගේ රස්සාවලුත් නැති වෙන්න ඇති ලංකාවට ගිහිල්ලා අපි දන්නේ නැහැ. කෙසේ නමුත් රටට දෙන ආදරය වෙනුවෙන් මේ පාර විශාල ලාංකිකයෙක් ගොඩක් ශ්‍රී ලංකාවට ගොඩබැස්සා ගරු ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩි කරවන්න. ඉතින් අපිට සතුටුයි. ඉතින් ඒ සියලුම දෙනාට කරන ගෞරවයක් ලෙස රටට කරන ගෞරවයක් ලෙස විදේශගත වෙච්ච විශේෂයෙන්ම මේ අරබි රාජ්‍යවල ඉන්න අම්මාවරු දියාගේ අම්මාවරු දියා අවධානය යොමු කරන්න කියලා අපි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එකක් දැකලා අහක බලන්න යන්න එපා. පින් සිද්ධ වෙයි. ඔබට පිනක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබගේ අම්මා විදේශගත වෙලා ඉන්නා වෙන්න පුළුවන්, සහෝදරිය ඉන්නා වෙන්න පුළුවන්, ඔබගේ කවුරුත් නැති වෙන්න පුළුවන්. ඔබට මේ වීඩියෝ එක ෂෙයා කරත් පිනක් නෙදෙයිනේ. ඉතින් ඒක නිසා අහක බලන්න යන්න එපා. ආදරණීය ජනතාවනි, අපි ඔබ වෙනුවෙන් කෑ ගහන්නේ. අපිට කෑ ගහා කියලා ලැබෙන දෙයක් නැහැ. හැබැයි අපිට ඕනෙත් නැහැ. බොහොම පැහැදිලි ප්‍රසිද්ධිය කියනවා අපිට කායන්වත් ඕනේ. අපේ අතපය හතර හොඳට තියෙනවා, අපි හම්බ කරන් කනවා. හැබැයි මේ විදේශගත වෙන අම්මලා බිත්ති අතර මැද්දේ කොටු වෙලා ඉන්නකොට ඒ දුක හඬ කෙනෙක්ව පත් කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේ සියලුම එම්බසි වල ඒජන්සි වල තියෙන දැනට තියෙන පවතින ක්‍රමය තව වැඩි දියුණු කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ. මොකද අනිවාර්යයෙන්ම සියලුම අරබි රටවල් වල ඒජන්සි එම්බසි වලට WhatsApp Viber ඊම නම්බරයක් වෙන් කරන්න කියලා අපි බොහොම ආදරෙන් ගෞරවෙන් දිනේෂ් ගුණවර්ධන මැතිඳුනි ඔබගෙන් මේ ඉල්ලන්නේ. ඔබතුමා දන්නේ මේ රටවල් වල ඉන්න අම්මලාට normal telephone call ගන්න බෑ. සල්ලිත් කැපෙනවා, සල්ලිත් නැහැ. ඒක නිසා දැන් සියලුම මේ තාක්ෂණයේ දිනුවත් එක්ක මේ අම්මවරු ඊම WhatsApp ඉන්නේ. ඒක නිසා අපි බොහොම කාර්නිකව ඉල්ලා සිටිනවා සියලුම. අපි කුවෙට් ගැන විතරන්නේ මේ කතා කරන්නේ. මොකද අනිත් අරබි රටවල ඉන්නත් අපේම අම්මවරු. ඒක නිසා ඒ සියලුම අම්මවරුන්ට කරදරේ කියන්න කතා කරන්න WhatsApp ඊම Viber වගේ දුරකථන අංකයක් පාවිච්චි කරන්න කියන්න සියලුම එම්බසි වලට. ඒ වගේම තමයි කරදර වෙලා එන අම්මවරුන් මේ එම්බසියට ගෙන්නලා ඒජන්සි කාර්යයන්වත් කැඳවලා සාධාරණ කිටු කරලා දෙන්න. මේ අම්මදී ඇයි බලන්නේ නැත්තේ? මේ අම්මව ආවේ ඔබලගේ ඒජන්සියෙන් නම්. මේ අම්මව ගෙවල් වලට දීලා මුදලක් ගත්තනම් සාධාරණ කිටු වෙලා නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම අවසාන වතාවත් මතක් කරන්න මම මුලිනුත් කිව්වා වීඩියෝ එකේ මේ අම්මවරුන්ට මේ මුදල ඒජන්සියෙන් දෙන මුදල වහම කප්පාදු කරන්න. මේක වැඩක් නැහැ. අපිට අම්මවරු කියන්නේ දිනේෂ් පුතේ අනේ අයියේ අනේ මල්ලි ඔය සල්ලි ඇත්තෙම නවත්තන්න. අපිට ඒ සල්ලි වලට වඩා වටිනවා මෙහි ඇවිල්ලා ලොකු වැටුමක් දෙනවා නම්. ලොකු වැටුමක් අපි දුන් මාසෙට ඩිනර් 140ක්. ඉතින් දැනට මේ ඉන්න හාමු පුතාලා ඩිනර් 1300 400ක් දීලා ගන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපි කියනවා ඩිනර් 130ක් 40ක් කොහොම අම්මගෙන්ට වැටුමක් දෙන්න. ඒ වගේම අපි ඉල්ලනවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි මේ දෑත් එකතු කරලා ඔබට වඳින්නේ. ඔබ අපේ පියෙක් වගේ අපේ තාත්තා කියලා ඉතින් තියන් ඔබට මේ අපි වඳින්නේ. මේ අම්මවරුන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ අම්මලාව ඒජන්සි වලින් එවන්නේ පැය 8යි කියලා. පට්ටපල් අමූලික බොරු. මේ වගේ තිරිසන් නිවට වැඩ කරන්න එපා ජීවිතත් එක්ක සෙල්ලම් කර කර. ඒක නිසා අපි කියනවා ශ්‍රී ලංකා රජයට මේකට අවධානය යොමු කරලා මේ මොනවද කියන්නේ මේ පොඩි එකෙක් නේ හිඟන්නේක් වගේ එකෙක් මොනවද මේ කෑ ගහලා කියන්නේ කියලා පොඩ්ඩ අවධානය යොමු කරන්න. දෙයියන්ගේ නාමෙන් මේ එන අම්මලාට වෙලාවක් නියම කරන්න. උදේ 5ට හෝ 6ට හෝ අවදි වුණෙත් එක්ක රෑ 10 රෑ 11යි. ඇත්තම් අම්මලා පාන්දර 1:00 2 වෙනකම් වැඩ කරනවා. ඒ කරලත්
පාන්දර පාට නැවත ළමයෝ ඉස්කෝලේ යවන්න ඒ අම්මා ලවදි වෙන්න ඕන පොඩ්ඩක් හිතලා බලන්න එතකොට ඒ අම්මා නිදාගෙන තින්නේ පැය දෙකමාර තුනයි දෙයියනේ අවුරුදු දෙකක් කොහොමද පැය දෙකමාරක් නිදාගෙන ජීවත් වෙන්නේ ඒ අම්මා දුර්වලෙක් වෙන්නේ නැද්ද ආ ඊට පස්සේ මෙහි ඉඳන් යන අම්මලා සම්පූර්ණ ලෙඩ්ඩු බවට පත් වෙනවා එතකොට ඒ දරුපවුලේ ඉන්නවනම් දරුවෝ තුන්දෙනෙක් ඒ දරුවෝත් ලෙඩ වෙනවා මානසික වැටෙනවා අන්තිම මුළු රටම මානසික වැටෙනවා මේ වැඩෙන් ඉතින් ඒක නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුම්ගෙන් සහ ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබටයි මේ වීඩියෝ එක මම මුල් කරගෙන කිව්වේ. එහෙනම් අපි සමුගෙන යනවා රට විරෝ YouTube නාලිකාව හැමදාම ඔබ වෙනුවෙන් පෙනී සිටලා ජීවිත පරදුවර තියලා කැප කරන එකම නාලිකාව බවට මේ වෙනකොට සියලුම අම්මවරුන්ගේ හදවත් තුල තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් අපි සමුගෙන ගියා දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.